ඒ ගංගාවටයි ඒ ගංගාවන් හතනටයි හබ්‍රෙව් භාෂාවේ පාවිච්චි කරලා තිය න වචන ොනවාද. එතර කියලා තිය නොවා විබලන්ඩ නහාර් කියල කියල තියනවා ගගට. ඒදාන්වලින් පිටත්තුුණු ඒ ගංගාව කියල කියදි ගංගාව කියල කියන මොකක් එෙප්‍ර භාෂාවෙන් නහාන්. ඒ කළ රක්ශීම් හතරකට බෙදු නළු. ඒ රොෂීම් කියල කියති ගංගාවන් නෙවෙයි හිස් නැත්තම් ඔලු. තැන් අපිට සිංහල භාෂාවෙන්. භාෂාවෙන් තම ප්‍රශ්නතිය මෙතර කියනවා උයන තෙමෙන පිණිස ඒදනෙන් ගංගාවක් නික්ම කියාය ගංගාවක් කිය කියනවානේ මොකද නහ හිු නහඒ එතැනින් බෙදී ගංගා ස තරක්විය ඒමන කියලා තින නහරීම් කිය රෝශී ඒ කියන්නේ ගංගාවන් හතරක් වටේ නෑ හි හතරක් ව ගංගාවන් තමයි නමුත් ඇයි ඒකට කියලව. ඔුව තියන්නේෙ කොහෙද පස්ට මගේ කියන පල්ලි හිටියයටට යාගේ ඔල්ුව තියන්නේ වෙනක හෙද.ගේ ඔල්ලුව තියන්නේ මේන මූුණ හරිිය නද ඔලුවක් නැතුව මූුණක් තිබ්බම ඒ ඔවුල්න. ඔලුවක් නැති මූුණ ඒක වෙස් මූුණක් එ වන දැ අපේ මනුෂ්‍ය මනුෂ්‍යාව දෙකට බදන්න පුළුව බෙල්ලෙෙන් උඩ සහ පෙල්ලෙම් පහලන හිස සහ ශරීරය. සභාභ ගත්තොත් ඒ සුස්වාසේ හිස අපි ශරීරය පවුලක් ගත්තනක් ස්වාමි පුරුෂා ඔළුව භාරයාව ශරරය. මහර පවල්වල ගොඩක් පවල්වල හිස ස්වාමිපුරුෂය ගෑන ශරීරේනේ ෙල්ල එක තම හරවන්න ඔුව. ගෑනනි කියන කියන විදිර සම හැර ඔල්ුව කියල කියති බලය ආධිපත්ය නායකතවය ඒකටම කියන්නේ ඔලුව කියලා. ඒගේම බයිබල අපි ගත්තොත් මිනිස්සුන්ට පූජක ආලේපය රජ ආලේපය විවිධ ආලේපය දෙනකොට ඔලුවට තමයි වත් කරන්නේ තෙල් එනිසා ඔල්ලුව කියන්නේ. වටිනාම එහලම තැන. එතකොට මෙතන හිස් කියල කියදදි ඒ හිස් සමඟ ඒ මූුණවල් සම්බන්ධ වෙන. ගංගාවන් තමයි නමුත් ඒ ගංගාවන් තුළින් දෙවියන් වහන්සේ යම්.